ප්‍රධාන කරුණු කීපයක් නිසා මේ ක්‍රියාත්මක කරන්න යන නැත්නම් සම්මත කරගත්තු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල සිදු කරන්න තිබිච්ච හොඳම ක්‍රියාවලිය නෙමෙයි මහ බැංකුවේ අධිපති නන්දලාල් මහතාත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරිනුත් මේ ක්‍රියාත්මක කරන්න කියලා ඉදිරිපත් කරපු යෝජනාව රජයට මේ සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රශස්ත විසඳුම නෙමෙයි ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේදී මේ ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලට විරුද්ධ වෙන්න සහ විරුද්ධව ඡන්දි පාවිච්චි කරන්න. ඇයි අපි එහෙම කියන්නේ? මේකට තාක්ෂණික කරුණු ගණනාවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මෙවැනි ප්‍රතිව්‍යුහගත කරණයකදී අනුගමනය කරන්න ඕනි ආර්ථික විද්‍යාවේ එන සාධාරණත්ව මූලධර්මයේ මේගොල්ලෝ අනුගමනය කළේ නැහැ. එහෙම කියන්නේ ඇයි? මේ ප්‍රතිව්‍යුහගත කරණය නිසා සිද්ධවන රජයට සිද්ධවන ආදායම් පාඩුවෙන් 80%ක් විතර සේවක අර්ථසාධක අරමුදල හා සේවක බාහාරකාර අරමුදල කියන දෙක මත තමයි පතිත කළේ. ඒ කියන්නේ ඒක සාධාරණ ක්‍රියාවක් නෙවෙයි. මේක සමානව බෙදල යන්න ඕනි අවස්ථාවක් තියෙන්නේ. නමුත් ඒක රජේ පාවිච්චි කළේ නැහැ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව විදිහට ගත්තොත් මේ ප්‍රතිව්‍යුහගත කරණය හරහා රජයේ බලාපොරොත්තු වන ආදායම රජයට උපයා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය ආදායම පහළ යනවා. රාජ්‍ය මූල්‍යනේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රජයට ද්‍රවශීලතා ගැටලුවක් නිර්මාණය වෙනවා. එය සමනය කරගන්න රජයට සිද්ධ වෙනවා එක්ක මුදල් අච්චු ගන්න නැත්නම් මේ ගහලා තියෙන බදු වලට වඩා වැඩියෙන් තව බදු පනවන්න. එක්ක බදු අනුපාතය ඉහළ දාන්න වෙනවා. එහෙම නැත්නම් අලුත් බදු වර්ග පනවන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ තුන්වෙනි කාරණාව අපි විරුද්ධ වෙන මේ බර පැටවුවේ නැහැ ඉහළ මට්ටමේ වෙනත් ප්‍රුජ්ජලිකාංශ බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යන අර්ථසාධක අරමුදල හා බාරකාරත් අරමුදල හා සමාන වන්නා වූ ආයෝජන අරමුදල් තිබෙනවා. ඒ අරමුදල් සියල්ල ධනපතීන් විසින් පවත්වාගෙන යන මේ අරමුදල් සියල්ල මේකෙන් ව්‍යුක්ත කළා සාමාන්‍ය ජනතාවට විතරයි සාමාන්‍ය ජනතාව සමාජිකත්වයේ දරන අරමුදලට විතරයි බරපැටවෙන්නේ. ඒ නිසා මේ අසාධාරණ ප්‍රතිව්‍යුහගත කරණය. ඊළඟ කාරණාව තමයි ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙතනින් නතර බැංකු පද්ධතියට එන්නේ නැහැ කොට බැංකු පද්ධතියට එනවා. දැන් මහ බැංකුව රටේ තියෙන සියලුම වාණිජ බැංකුවල අවසාන නියාමකයා හා ණය දෙන්නා වශයෙන් මහ බැංකුවේ ද්‍රවශීලතා ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර බවට පත් කර ගැනීම තුළ නැවත බැංකුවට මහ බැංකුවට සල්ලි එකතු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වාණිජ බැංකුවලට අවශ්‍ය මුදල් සැපයුම මූල්‍යණය මහ බැංකුවට කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඉල්ලන මුළු මුදල් ප්‍රමාණය නියමිත ආකාරයට දෙන්න බැරි ද්‍රවශීලතා ගැටලුවක් මුහුණ පානවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වාණිජ බැංකු පද්ධතිය තුළ යම් ද්‍රවශීලතා ගැටලුවකට ලක් වෙනවා. ඒකෙන් ඒ නිසා බැංකු පද්ධතියට විශාල ද්‍රවශීලතා ගැටලුවක් ඇවිල්ලා ගණදෙනු කරුවන් එක්ක සහ ණය දෙන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ගැටලුවකට වෙනවා. ඒ කියන්නේ බැංකු වලට බලපාන්නේ නැහැ කිව්වට මේ අවසාන වශයෙන් බැංකු වලට බලපානවා. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ ප්‍රතිව්‍යුහගත කරණයෙන් කළා තියෙන්නේ මේ අරබුදය මේ ගැටලුව කල් දාන එක. වසර දෙක තුනක කාලයකට එහාට තල්ලු කරගෙන ගිහිල්ලා කෙටිකාලීනව විසඳුමක් ගන්න පුළුවන් ආකාරයට තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ ගැටලුවට සාධාරණ විසඳුමක් විදිහට හෙව්වනම් මේ දිගු කාලීනව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට මේ අවස්ථාවේ යන්න තිබුණා. ඒ පැත්තෙන් ගත්තාම මහ බැංකුව රජයත් කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් නොමග යවන සුළු වැඩපිළිවෙලක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ අනුමත කරගත්තේ. මේක නොදැනුවත්ව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සම්බන්ධයෙන් ගත්තාම ක්‍රියාත්මක කරන්න තිබිච්චි නරකම වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි පිළිගන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි දේශීය ණය. හැබැයි මීට වැඩිය ඉතා හොඳ සමාන අවස්ථා සියලු දෙනාටම කැපකිරීම කරන ආකාරයට ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් දැන් මේ මුළු බර දාලා තියෙන්නේ සේවක බාරකාර අරමුදල හා සේවක බාරකාර අරමුදල EPF ETF වෙත කියන එක අපි කියන්නේ ඒ නිසා තමයි. දැන් සේවක බාරකාර අරමුදල් මේ අරමුදල් දෙකටම විශාල බලපෑමක් වෙනවා. මොකද්ද බලපෑම? භාණ්ඩාගාර බිල්පත් තරහා මාසිකව
අර්ධ වාර්ෂිකව වාර්ෂිකව ලැබෙන්න තිබිච්ච ප්‍රාග්ධනය විදියට ලැබෙන්න තිබිච්ච රජයේ ආයෝජනය කළ තිබිච්ච මුදල නොලැබී යනවා. එතකොට ඒගොල්ලෝ ද්‍රව සීසා පස්සකට මුණ දෙනවා. ඒ වගේම තමයි ඒ මත ලැබෙන්න තියෙන පොලිය 120 22 තිබිච්ච පොලිය 9 15 බහිනවා. ඒ වගේම මහ බැංකුව කියලා නැහැ, රජය කියලා නැහැ. මේ සහතික කරන 9 පොලිය මේ සේවක බාරකාර හා සේවක මේ අරමුදල් දෙකට ලබා දෙනවද? එහෙම නැත්නම් කෙලින්ම සේවක බාරකාර ගිනුම් හිමියන්ගේ ගිනුම් වලට තැම්පත් කරනවද කියලා. රජයට පුළුවන් මේ සහතික කරන අවම පොලිය කෙලින්ම ගිනුම් හිමියන්ගේ ගිනුම් වල තැම්පත් කරන්න. එතකොට එහෙම වුණොත් අර්ථසාධක අරමුදල හා බාරකාරත් අරමුදල විශාල අරමුදල් ලිංගයකට ද්‍රව සීතා ගැටලුවකට මුහුණ දෙන එක වළක්වන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේදී මේක කිව්වා මේ අපිට නංගි පෙන්නලා ආච්චි දෙනා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් පය බර වායට පිට කර බෙහෙත් බඳිනා වගේ වැඩක් කරලා තියෙන්නේ. අර පෙරහැරවල් වල එක යන මහබබාගේ ඒ රූපය හා සමාන වැඩක් කරලා තියෙන්නේ. ඉදිරිපසට එක මූණයි පිටිපසට තව මූණයි මූණු දෙකකින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ණය ප්‍රතිවගත කිරීමට අපි එකඟයි. හැබැයි මේ අනුගමනය කරලා තියෙන ක්‍රමවේදයේ මුළුමනින්ම අපිට එකඟ විය නොහැකි වැරදි ක්‍රමවේදයක් නිසා තමයි අපි ඒකට විරුද්ධ වෙන්නේ. මේක ප්‍රතිඵල එන්න තව ටික කාලයක් යනවා. ඒ ප්‍රතිඵල එනකොට වෙන්න තියෙන දේවල් සිද්ධ වෙලා ඉවර වෙවි. ජාතික ආර්ථිකයේ සුළු හා මධ්‍යපාරම් ව්‍යාපාරික ක්ෂේත්‍රයට වගේම සමස්ත සාර්ව ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ලෙන එක වළක්වන්න හම්බ වෙන්නේ නැහැ. මේ අය කිව්වට බැංකු පද්ධතියේ මූල්‍ය පද්ධතියේ එන්නේ නැහැ කියලා මේ බලපෑම බදු අනුපාත වැඩිවීම තුලින් අලුතෙන් මුදල් අච්චු ගැහිම තුලින් රාජ්‍ය මූල්‍යනේ කළමනාකරණය කරගන්න සිද්ධ වෙනවා. එතෙන් දිවෙන බලපෑම මීට වැඩිය දරුණු තත්යකට ආර්ථිකේ පත් කරාවි. දැන් මේ ඡන්දේ වැඩි ඡන්ද 62කින් සම්මත වුණා. කො මේ පොහොට්ටි මහින්ද රාජපක්ෂාගේ නෑ, චමල් රාජපක්ෂාගේ නෑ, නාම රාජපක්ෂාගේ නෑ මේ ඡන්ද දෙන්නේ. ඒගොල්ලෝ මේක ජනතාවගේ හිත දිනා ගන්නද මෙහෙම ලෑවිත් නැහැ. ඒ ඇවිල්ලා දේශපාලන උපක්‍රමයක් විදිහට තමයි ඒගොල්ලෝ ඒ ක්‍රමයේ අනුගමනය කරන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැන් මේ සියල්ල දැන් රාජපක්ෂ පවුල විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරලා එතුමාගේ ඇඟේ මේක පටවලා දැන් ඔන්න අපි මුකුත් දන්නේ නැහැ, අපි පැත්තකටලා අත හොදගත්තා වගේ කියාවලියක් පෙන්වන්න තමයි මේ හදන්නේ. ඉතින් රටේ ජනතාව දන්නවා ඇත්තටම සිද්ධ වෙමින් තියෙන්නේ මොකද්ද, රාජපක්ෂ කඳවුර මොකද්ද කරමින් ඉන්නේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු රජය මොකද්ද කරමින් ඉන්නේ කියන එක. එහෙමනම් තිබුණානේ ඉතුරු කතා කරලා වෙලා සියලු දෙනාට ඡන්දි පාවිච්චි කරන්න නැතුව නිවැරදි වැඩපිළිවෙල දිනවීම සඳහා කටයුතු කරන්න. නිවැරදි වැළපිළිවෙළ ඉදිරිපත් කළා නම් විපක්ෂයේ මේකට විරුද්ධ වෙන්නේ නැහනේ. ඇයි අපි ඉදිරිපත් කරපු යෝජනා පිළිගත්තේ නැත්තේ? ඒකේ තියෙන්නේ කඳවුරු දෙක දෙපැත්තට දෙගොල්ලෝ ආරක්ෂා කරගන්න. මේ කරන්නේ රඟපෑමක්. දැන් රජය අනුගමනය කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති දෙකයි. එකක් සියලුම මේ කටයුතු වල පේන්න තියෙන ආර්ථික ප්‍රතිපත්තිය තමයි ණය ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් චීනෙන් ජපානෙන් ඉන්දියාවෙන් එහෙම නැත්නම් මැලේසියාවෙන් ඔය කියන ඕනෑම රටකින් ණය ලබා ගන්න එක. දෙවෙනි කාරණාව තමයි වත්කම් රජයේ ව්‍යවසායකයන් විකුණන එක. වෙන දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයනය වැඩි කරලා මුදල් උපයන්න රජය උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අර ණයට ගන්න ඒවයිනුත් විකුණලා ගේන ඩොලර් වලිනුත් මොකද කරන්නේ? පකිස්තානයෙන් අල ටික අඩුවට ගේනවා, පකිස්තානයේ ගොවියට සහන දෙනවා. ඉන්දියාවෙන් ලූණු ටික අඩුවට ගේනවා, ඉන්දියාවේ ගොවියට සාහන දෙනවා. ඉන්දියාවෙන් බිත්තර ටික ගේනවා. හැබැයි අපේ බිත්තර හදන කුකුල් මස් හදන කුකුල් කර්මාන්තයේ ඉන්න අයට වහකන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ ලෝකෙන් ණය වෙලා අඩු මිලට ගෙනල්ලා අඩුවට කණ්ඩ දීලා රටේ ජනතාව తాවකාලිකව සන්තර්පණය කරලා ඡන්ද දිනා ගැනීමේ කූට උපක්‍රමයක් තමයි මේ අනුගමනය කරන්නේ. මේ ප්‍රතිඵල අපිට දැනගන්න පුළුවන් වෙනවා 2024 මැතිවරණ ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ ආදී මැතිවරණ ටිකෙන් පස්සේ තමයි ඇත්ත ආර්ථික ප්‍රතිඵල එළියට දාන්න වෙන්නේ මේ අනුගමනය කරන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයේ විදිහට. දැන් කෙහෙලි කෙහෙලි රඹුක්කල මහත්තයා ඊයේ කියනවා දැන් මේ සැප්තැම්බර් වල දේශපාලන කුමන්ත්‍රණයක් කරනවා මේ සියුම්ම දැන් අල්ලගෙන, ඒ කියන්නේ ජාතික රෝහල වගේ සෞඛ්‍ය පැත්ත අල්ලගෙන මේ වැඩ වර්ධනය කර යන්නේ. දැන් යා මේ දැන් ඖෂධ ගෙනාවා කියන එක බාලයි එක්ක බෙහෙත් හිඟයක් තියෙනවා. දැන් ඔක්කොම යා පිළිගන්නේ නැහැ මොකද වැරද්දක් කරලා වෙලා කියලා. ලෝකෙම බෙහෙත් වෙළඳාම කියන්නේ ජාවාරම. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු මුළු පද්ධතියම මේ ජාවාරමට අහු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරිය කියලා කියන්නේ ලංකාවේ
ඕනෑම රජයක් කාලේ ඉතා විශාල ජාවාරමක්. අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ් වසංගතයෙන් පසු ලංකාවට දීපු ඩොලර් ප්‍රමාණය ඇති ලංකාවේ කිසිම ආකාරයක ඖෂධ හිඟයක් නැතුව ඕනි කරන සියලුම වෛද්‍ය හා බෙහෙත් වර්ග ටික සපයන්න. හැබැයි ඒ ටික කළමනාකරණය කරගන්න බැරි වෙච්චි සෞඛ්‍ය අමාත්‍යාංශයක් හා ඖෂධ අධිකාරියක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ඇමතිතුමා ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඇමතිතුමා ඒකේ වගකීම ගන්න ඕනි. ඒ වගේම ඔය කියන දූෂණ වංචා තියෙන නිලධාරීන් ඔතන මුල් බැහැගෙන ඉන්න නිලධාරීන් එහෙම නැත්නම් වංචාකාරීන් මේ ජාවාරමේ කොටස්කරුව පණ්ඩල දාලා මේක නිවැරදි කලේ නැත්නම් ඒකේ වගකීම ඇමතිතුමාට තමයි. ඉතින් ඒ අය බලෙන් ඉන්නේ නැහනේ. ඇයි මේක නිවැරදි කරන්න යන්නේ නැත්තේ? ඒ නිසා දැන් මේ කූට උපක්‍රම ඉදලා මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා කියලා ඇඟ බේර ගන්න බෑ. ඒකේ වගකීම අදාළ බලධාරීන් ගන්න ඕනේ. බාල ඖෂධ ගෙන්නපුව බෙහෙත් සිංගේර සම්පූර්ණ වගකීම අනිවාර්යයෙන්ම පාලන අධිකාරි බාර ගන්න ඕනේ. නැත්තම් ඒ බෙහෙත් මෙහෙට ඇවිදගෙන ආව නෙවෙයිනේ. ඇයි ඒ බෙහෙත් මිලදී ගත්තේ? ඒ මේ බෙහෙත් මිලදී ගත්තේ මොකටද? අඩු ගුණත්වයෙන් යුතු බෙහෙත් මිලදී ගන්න මිලදී ගත්තේ කවුද? එහෙනම් රටට හෙළිදරව් කරන්න කවුද මේවා පිටිපස්සේ හිටියේ කියලා? එහෙම නැතුව රටට මේ කුමන්ත්‍රණ තියනවා කියලා කියූපණි පමණින් රටේ ජනතාවට ඒවා පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.